ආයුබෝවන් සුබ දවසක් අදත් අපේ වීඩියෝ channel එකට එකතුණු ආරව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියන්න යන්නේ විදුලි ආද ගැන මුලින්ම කියන්න ඕන මේ විදුලි ආද කියන්නේ Amazon ගඟේ ගත්තට පස්සේ monster fish ගොඩක් ඉන්නවා ඒ හැම monster fish කෙනෙක්ම අතරින් මේ විදුලි ආද කියන්නේ දරුණු monster fish විදියට තමයි මේ විදුලි ආද සලකන්න පුළුවන් මොකද මෙයා අනිත් monster fish ලා වගේ නෙමෙයි මෙයාගේ දත් නිසාවත් මෙයාගේ aggressive එක නිසාවත් නෙමෙයි මෙයා දරුණු වෙන්නේ මෙයාගේ ඇඟෙන් අර electric catfish වගේ වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ channel එකට ගිහිල්ලා මගේ electric catfish ගැන වීඩියෝ එක එයාත් මේ වගේම තමයි ඒ වාට මේ විදුලි ආද තමයි electric catfish ටතර විදුලියන් ඉපදවන්න පුළුවන් මාළුකුට ඉන්නේ මේ විදුලි ආදගේ මේ මෙයාගෙත් අපිට බලා ගන්න පුළුවන් මේ යටි වරල වගේ කොටසේ සාමාන්‍ය හැම වෙලාවෙම අර night ghost black ghost night fish වගේ අබරි අඹරි තමයි තියෙන්නේ ඒකෙන් මේ මෙයාගේ ඇඟෙන් වතුරත් එක්ක මිශ්‍ර මෙයාගේ සෛල වලින් ටිකක් සාමාන්‍ය අමුතුම ආකාරයකින් තමයි මේ විදුලිය නිපද වෙන්නේ සාමාන්‍ය විදුලි ආදෙත් එකවර වෝල්ට් 35ත් 50ත් අතර ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් ඒත් මෙයාලා සාමාන්‍යයෙන් මෙයාලගේ මීටර් එකහමාරක් විතර විශාල විශාලම වැඩුණු මාළුවෙකුට සාමාන්‍යයෙන් වෝල්ට් 70ක් විතර අධික විදුලියක් නිපදවන්න පුළුවන්. ඇත්තටම මේ මාළු ගොඩක් මිනිස්සුන්ට ඇටැක් කරපු රෙකෝඩ්ස් තියෙනවා. ඉතින් මෙයාලගේ විශාලත්වය ගැන කතා කරොත් මේ විදුලිය ආද සාමාන්‍යයෙන් මීටර් දෙකක් පමණ උපරිම වර්ධනයෙන් මීටර් දෙකක් පමණ ලොකු අවස්ථා තියෙනවා. එතකොට අපිට මේ විදුලි ආදේ කොහොම වෙලාව සාමාන්‍යයෙන් මෙයා ලංකාවේ නම් නැහැ ඇත්තටම. ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ විදුලි ආදේ නැහැ කියලා. ලංකාවේ නම් විදුලි ආද නැහැ. මේ විදුලි ආදේ අනිත් සාමාන්‍ය මේ මිල්කීල් රොකීල් වගේ ආදෝගෙන් වෙන් කරලා ගන්න ලේසිම ක්‍රමයක් ඇතිනවා. ඒ තමයි විදුලි ආදගේ බෙල්ලත් එක්ක යටි පැත්ත ගොඩක් දුරට කහ පාට හෝ තැඹිලි පාට හෝ රතු පාටක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම විදුලි ආදයි මූණ උල් නැහැ. රවු මූණ තමයි මේ විදුලි ආද කියන මාළුවට තියෙන්නේ. ඒකෙන් විදුලි ආද වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මෙයා ගොඩක් ඇග්‍රෙසිව් විලෝපික මාළුවෙක්. ඉතින් අපි මෙයා කෑම ගැන කතා කරමුකින් මෙයා සාමාන්‍යයෙන් මෙයාලා හදනකොට සාමාන්‍යයෙන් ඇතැම් අවස්ථාවල මෙයාලා ටැංකිය වල හදන අවස්ථා තියෙන පිටරටවල ඒ වගේම කියනවා ලංකාවෙත් ඇතැම් ස්ථානවල මේ විදුලි ආද හදන දැන් තියෙනවා ඉතින් මෙයා හදන මෙයා ගේන එක මම හිතන්නේ ලංකාවට තහනම් කරලා තියෙන මොකද බැරි වෙලාවත් මෙයා ශ්‍රී ලංකාවේ දේශීය පරිසරයට එකතුනොත් එහෙම ගොඩක් ලොකු විනාශයක් වෙන නිසා කියන්න ඕන මේ විදුලි ආද අපි හදනවනම් මෙයා කෑම විදිහට මාළු ඉස්සෝ ඊට පස්සේ කකුලුවෝ වගේ කෑම දෙන්න පුළුවන් ඕනනම් ගෙම්බෝ වගේ කෑම කරුණත් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් ගොඩක් දුරට ලයිව් ෆීඩින් තමයි පිටරටවල නම් කරන්නේ ඒ වුණාට මෙයාලා ගොඩක් දුරට හෑම් ෆීඩින් නම් කොහොමදවත්ම කවුරුවත් කරන්නේ නැහැ මෙයාලා හෑම් ෆීඩින් කොහොමදවත්ම කරන්න බෑ ඒ වගේම මෙයා අත ගන්න එකත් ගොඩක්ම අවදානම අපිට මොකද බැරිලා මෙයාගේ මේ විදුලි පාර අතකට වගේ වැදුනොත් අත කොර වෙන්නම වදිනවා ඒක නිසා ඉතින් ඒ වගේම කියනවා මේ විදුලි ආද සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර ජීවත් වෙනවා ඒ වගේම කියන්න ඕන මේ විදුලි ආද කියන්නේ ටිකක් ඈතකට ඉතිහාසයේ දිව යන මාළුවෙක් මේ විදුලි ආද කියන මාළුවා මීට අවුරුදු මිලියන 20කට විතර කලින් දොත් ඉඳලා තියෙනවා මේ විදුලි ආද විද්‍යාඥයන්ට මෙයාගේ පොසිලේ වගේ දේවල් හමු වෙලා තියෙනවා ඉතින් ඒ වගේම කියන්න ඕන මේ විදුලි ආදත් එක්ක මෙයාට ටැංක්ස් මේස්ලා ගැන කතා කරලා තියෙන ටැංක්ස් මේස්ලා ගොඩක් දුරට හදන්න බෑ මොකද මේ විදුලි ආද කියන මාළුවා ගොඩක් ඇග්‍රසිව් මෙයාත් එක්ක වෙන මාළු එකතු කරන්නේ නැහැ කොයි වෙලාවටත් ඒ නිසා මෙයාලා ඔයාලා ආසාවට හරි බැරිලා මේ මාළුවෙක් හදනවා නම් තනියම හදන එක තමයි හොඳ වෙන්නේ. ඒ වගේම මෙයා අල්ලනකොට ගොඩක් දුර රත් ගන්න හොඳ නැහැ. ඔයාලට ඒ වුණාට ගොඩක් දුර මේ විදුලි ආද කියන මාළුවා ඔයාලා හැදුවට කමන්නේ හිතුමතේට අරගෙන අවසානයේදී මේ මාළුවා කොහොමදවත් අපේ දේශීය පරිසරයට එකතු කරන්න එපා. එහෙම ගොඩක් ලොකු තර්ජනයක් වෙනවා. ඒ වගේම දේශීය ජීවීන්ට ගොඩක් ලොකු කාරදරයක් වෙනවා මේ මාළුවා. ඉතින් මේ ටික තමයි ඔයාලට විදුලි ආද කියන මේ ඇග්‍රෙසිව් Amazon ගේ ඉන්න මොස්ට් ෆිෂ් මාළුව ගැන කියන්න තියෙන්නේ. ඉතින් කියන්න ඕන තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න පුළුවන් ඔයාලට. මේ වීඩියෝ එක දුනනම් බලන්න like එකක් දාන්න යන්න. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.